දාන පිරිත විතරක් කර කර ඉඳියනා අද මේ රටක් ජාතියක් ආගමක් නැහැ අපි උන්ට එන්න දුන්නා මේ ඉඩම් ඉඩම් කඩන් ටික දුන්නා ඒ වගේම තමයි උන්ට කරන්න බෑ කඩවල් ටික දුන්නා මේ මේ ඒවා ප්‍රතිපාග විතර අපේ ගෑනුත් උන්ට දුන්නා ඒ හදාපු ගෑනුන්ගේම දරුවන්ගේ අද මුන් අපි වඳ කරන්න උත්සාහ ගන්නවා ඒක නිසා දැන් දැන් ඉවසු ඇති තෙල් දෙනිය විතරක් නෙවෙයි අම්පාර විතරක් නෙවෙයි නොඑක් තැන්වලදී සිංහලයාට මේ විදිහට තර්ජනාත්මක තර්ජනාත්මකව සිංහලව අපහසුතාවයකට පත් කළේ මුස්ලිම් මිනිස්සු නැත්නම් සිංහල මිනිස්සුන් අපහසුතාවයකට පත් කරේ නැහැ ඒක නිසා දැන් ඉවසු ඇති දැන් ඔය ගෙදර තියෙන කඩුව තියෙන්නේ කොස් කපන්න නෙවෙයි ඒක නිසා කරුණාකර දැන් කඩුව මුවහත් කරගෙන දැන් යන්න දුටුගම රත්තුමා යුද්ධ කරනකොට දුටුගම රත්තුමාගේ ඉස්සරහන්ගේ හාමුදුරුවෝ ඒක නිසා නායක හාමුදුරනේ දන් වලද වලද පන්සල්ට ඉඳලා හෙන ගහනවා අපේ හාමුදුරනේ ඔය ඔය බත් දිරවන්නේ නැහැ සිංහල වෙනුවෙන් කන්න දෙන සිංහල වෙනුවෙන් වැඩ කරන්නේ නැත්තම් ඔය බත් දිරවන්නේ නැහැ ඒක නිසා මේ මේ රට ජාති ආගම් වෙනුවෙන් මුල් තැන ගන්න ඕනේ ජාතියේ මුර දේවතාවුරුගේ හාමුදුරන් වහන්සේලා එහෙව් වෙලාවක හාමුදුරන් වහන්සේලා තවම නිදින හාමුදුරනේ නිදි වැදගෙනම ඉන්න එච්චර තමයි කියන්න දෙන්නේ ඒක නිසා දැන් දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කාලය ඇවිල්ලා කඩුව තියෙන්නේ කොස් කපන්න නෙවෙයි කඩුව තියෙන්නේ වෙනත් වැඩකට අනිවාර්යෙන් කඩුව අරගෙන දැන් ක්‍රියාත්මක වෙන්න හෙට දිනේදී අපිව මරලා දැම්මත් සිරගත කළත් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි අපි අද ක්‍රියාත්මක වෙන එක ක්‍රියාත්මක වෙනවා ඒක නවත්තන්න පොලිස්පති පූජිත අරගෙන මේ පූජිතගේ අම්මාවත් බෑ දැන් මේ අවස්ථාවේදී ඇත්තරම මේ ලේ කකියනවා ඇඟේ ඒ තරමට ලොකු දුකක් දැනෙන මේ ජාතිය ගැන ඒක නිසා අනිවාර්යෙන් අපි ඉදිරියේදී කරන්න පුළුවන් දෙයක් මුදින් හරි නරකින් හරි කරනවා 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 මයි එක නවත්තන්න කාවත් බෑ අපි මරලා පුළුවන් ඒ දේ නවත්තන්න තිරුවන් සරණයි.